අපි අපට එල්ල කරන ලද චෝදනාවලින් යෝජනාවලින් නිදහස් වීම සඳහා අපි කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. එසේ නිදහස් වීම සඳහා අපි කටයුතු කිරීමේදී ඒ යෝජනාවල තත්ත්වයන් නිසි ලෙස අධ්‍යයනය කරමින් අප විසින් රජයක් විදියට මුහුණ දීමේදී අපේ ආරක්ෂක හමුදා සමාජිකයින් විශේෂයෙන්ම යුද බිමේ සටන් කළ රණවීරුවන් ඔවුන්ගේ විශේෂයෙන්ම සේවා ආරක්ෂාව තුල රජයක් විදියට කටයුතු කිරීමේ වගකීම ඉතා පැහැදිලිව එක් පැත්තකින් සේනාධිනායකයා විදියට ආරක්ෂක ඇමතිවරයා විදියට ඒ මගේ වගකීමක් සහ යුතුයකමක් රටේ ආරක්ෂක ඇමතිවරයා වගේම ත්‍රිවිධ හමුදාවේ ඉහළ සිට පහළ සියලු සමාජිකයන්ගේ සියලු නිලධාරුවන්ගේ ආරක්ෂාව මා විසින් සහතික කිරීම සෑම විටම අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා පහුගිය දිනවල එම යෝජනාවලේ කොටසක් වශයෙන් ප්‍රධාන වශයෙන් අතුරුදහන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ. ඒ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම පනත පාර්ලිමේන්තුවට උදේ ඉදිරිපත් කළ පනතට වඩා වෙනස් පනතක් අපි සම්මත කළේ. ඊට අදාළ දැඩි සංශෝධන මා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මා අගමැතිතුමාටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ප්‍රධානීන්ටත් ඉතා පැහැදිලිව කියා සිටියා මේ ඉදිරිපත් කළ පනතේ තිබෙන නුසුදුසු ඇතැම් වගන්ති වෙනස් කළ යුතුයි කියන එක. ඇතැම් වගන්ති වලට මා කිසිසේත් එකඟ නොවන බවම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ අනුව උදේ ඉදිරිපත් කරන ලද පසුගිය 11 වෙනිදා මේ පනතේ අදාළ මට අවශ්‍ය සංශෝධන රාශියක් ඉදිරිපත් කරලා ඒ සංශෝධන ඇතුවයි පාර්ලිමේන්තුවේ සම්මත වුණේ. ඒ වගේම සම්මත වූ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ නව රෙගුලාසි පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි කියන එකත් එදින යෝජනාවේම සම්මත වුණා. ඒ අනුව එම පනතේ කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. ඒ රෙගුලාසි සම්මත වීමේදී ආරක්ෂක ඇමතිවරයා විදියට මගේ වගකීම සහ යුතුයකම සම්බන්ධයෙන් මම කිසිවිටකත් අඩු 탁සේරුවකින් කටයුතු නොකරන බව ඔබට දැඩි ලෙස මා ප්‍රකාශ කරන්න ඕනේ. දේශපාලන වේදිකාවල නොයෙකුත් කතා කියනවා. ඇතැම් වෙලාවට නොයෙකුත් ආකාරයේ බොල් හඬවල් නගන දේශප්‍රේමීන් ඉන්නවා. නමුත් මෙහිදී කිය යුතු යමක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මානව හිමිකම් කොමිෂන් සභාවත් යනු කුමක්ද කියා අප විසින් පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. හිස් හඬ නගන දේශප්‍රේමීන්ට වඩා මේ ප්‍රශ්නේ වගකීම සහ බරපතලකම අප විසින් තේරුම් ගත යුතුයි. මෙහි තිබෙන ගැඹුරු තත්වය අප විසින් තේරුම් ගත යුතුයි. මෙහි තිබෙන ගැඹුරු තත්වය අධ්‍යයනය කරමින් මේ ප්‍රශ්නයට අප විසින් මුහුණ දිය යුතුයි. මේ කාර්යයන් ඉටු කිරීමේදී බොහෝ වෙලාවට මාධ්‍ය තුල දේශපාලන වේදිකාවල් තුල ඉතාම අශීලාචාර පහත් වචන පාවිච්චි කරන බව මම කියන්නට ඕනේ. රණවිරු දඩයම කියලා ඇතැම් අය දේශපාලන වාසිය තකා පාවිච්චි කරන වචන මම ඇහුවා පහුගිය දිනවල. නමුත් මම පැහැදිලිව කියන්නට ඕනේ මේ වචන පාවිච්චි කරන අයට රටේ මාධ්‍ය තුල වීරෝ විදියට හැසිරෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තේරුම් ගැනීම සහ ප්‍රශ්නේ ගැඹුරු බව සලකමින් මේ තත්ත්වයේ පුළුල් ලෙස අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකා රජයත් ජනතාවත් මාතෘ භූමියත් ත්‍රිවිධ හමුදාවත් වඩා ගෞරවනීය ලෙස අනාගතයේ කටයුතු කිරීම සඳහා මේ චෝදනාවලින් නිදහස් වීමට අපි සියලු දෙනාම එකම පිරිසක් විදියට සහෝදරත්වයෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි.